ආර්යයන් වහන්සේලා ප්‍රශ්නයක්. ආර්යයන් වහන්සේලා බුදු පසේ බුදු මහරහ වසේ මහරහත් වසේ වෙන්න හඳුන්වනවා. පසේ බුදුරේ කනුවෙන් හඳුන්වන්නේ කවුද කියලා මේ ප්‍රශ්නයක් අහ. මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ බණ අහලා ධර්මාවබෝධයක් ලබාගෙන ඒ ධර්මාවබෝධයෙන් ආර්ය බාටපත් වෙන බුද්ධිරේක ඇත්නම් ඒ ඇති කියලා ශ්‍රාවක බුද්ධ බුද ශ්‍රාවකෝ ලෝතර බුදු පියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප අටාසංඛ්‍ය කල්ප සොළසාසංඛ්‍ය කල්ප ආදී වශයෙන් කල්ප ලක්ෂ ගණන් පාරමිතා පුරලා ඒ ලෝතර බුද්ධ පාරමිතාව පූර්ණ කරලා ලෝතර බුදු වෙනවා. ඒ තමයි සරුවත්ඥාන් වහන්සේලා ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේලා. උන්වහන්සේලාගෙන් ධර්මය අහලා ඒ ධර්ම මාර්ගය අනුගමනය කරලා යම් ශ්‍රාවක විසින් චතුරාර්ය සත්‍ය අවබෝධ ආර්ය බවට පත් වුණා නම් ඒ ඇයි කියනවා ශ්‍රාවකෝ. නැහ ආර්යතුන් වහන්සේලා. මහරහත් ඵලය කියලා කියන්නේ අසංඛ්‍ය කල්ප නැහන කල්ප ලක්ෂයක් මේ ආදි වශයෙන් යම් කාලාන්තරයක් පෙරඹුරලා ශ්‍රාවක පාරමිතා පුරලා ඒ සත්‍ය තානාන්තර නැන්නා අර අසු මහ ශ්‍රාවක තානාන්තර ආදී ප්‍රාර්ථනා කරලා ඒ ප්‍රාර්ථනාවන් බුදුන්පත් වෙලා බුද්ධ ශාසනයකදී ඒ தත්ත්වෙටපත් වෙන සාතන් වහන්සේලා ඒ මහා ශ්‍රාවක කියනවා. ඉතින් සාමාන්‍ය ශ්‍රාවකයන් වහන්සේලා තියෙනවා. ඒ අය මේ බුද්ධ මාර්ගය අනුගමනය කරලා සුසු අවස්ථාවේදී මෙරෝ නුවණින් ඒ අරිහත්ත්වෙටපත් වෙලා බුද්ධ ශ්‍රාවක වෙනවා. ද්‍යාසංක කල්ප ලක්ෂ්‍යය කියන කාර්යය තමම්ම යහපත් ධර්ම පූර්ණය කරලා නිවන් අවබෝධය කරගන්න ඕනේ. කවදාරි සියලු දුකෙන් නිදහස් වෙන්න මම හොයාගෙන කිය. හැබැයි අනික් අය ගැන හිතන්නේ නැතුව තමාව නිදහස් වෙන බලාපොරොත්තු වෙමින් පාරමිතා ගුණයක් පූර්ණ කරන කොටසක් ඉන්නවා. ඒක කියනවා පත්‍යේක බුද්ධ පාරමිතා. ද්‍යාසංක කල්ප ලක්ෂ්‍යය පූර්ණ කෙරු දාට අබුද්ධෝත්පාද කාලයේ. තව කෙනෙක්ගේ මේ අනිත්‍ය දුකලත් කියන වචනේ අහන්නේ නැතුව ලෝකේ අසාරත්වයේ යථාර්ථයේ දැකලා යම්කිසි අරමුණක් දුරුතැන ඒ ප්‍රඥා මොහුගුරාගේ හිඳ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා අරිහත්ත්වයටපත් වෙන ගුණ හේතු ආසනාවන්තයෝ ඉන්නවා. ඊ ඇයිද රාස බුදුවරයෙක්ගේ බණහ නැතු අබුද්ධෝත්පාද කාලයක තමන්ටම සොයම් විඥානෙදි ගෝචර කරගෙන අරිහත්ත්වය ප්‍රත්‍යක්ෂ කරගන්න. අන්න ඒ අයට කියනවා පසේ බුදුන් වහන්සේ. අබුද්ධෝත්පාද කාලවල ඒක සිද්ධ වෙන්නේ. ශ්‍රාවකයන් වහන්සේලා අබුද්ධෝත්පාද කාලයක පහළ වෙන්නේ නැහැ. ශ්‍රාවකයන් වහන්සේලා පහළ වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම ශ්‍රවණය කරලාමයි එදින පහළ වෙන්නේ. එහෙනම් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඇති කාලික තමයි අර පූර්ණය කරපු මහා ඥාන ගුණය නිසා බුදුරජාණන් බලහන්නේ නැතුව දුරු ධර්ම දර්ශනයක් මුල් කරගෙන ලෝකේ අසාරත්වය වතහාගෙන අපහැරීම දෙන වැලි සියලු කෙලෙස් බිඳ හරින උත්මය වෙයි. අන්නේවත් උත්මය තමයි පසේ බුදුන් හතේලා කියලා බුද්ධෝත්පාද කාලේ පහළ වෙන්නේ.